හැමනිතරම වගේ අපි දකින දැකළමේ පාවුණු දේවල් මොනතරම් නම් තිබෙනවද? උදාහරණයක් විදිහට අපි නිවසේ නිලයට බැස්සොත් මහමග දාවණය වන රතවාහන ආසේ පියාසර කරන කුරුල්ලන් සහ ගස්කොළන් වැනි දේවල් දකින්නට ලැබෙනවා. එම නිසා අපේ ජීවිතය ඉතාමත්ම ඒකාකාරී බවකින් යුක්තයි. නමුත් කලාතුරකින් විශ්වාස කිරීමට පවා අපහසු මහා පුදුම දේවල් සිදු වෙනවා. එම සිදුවීම් මොනතරම් දුලබද කිව්වොත් එවැනි සිදුවීමක් ජීවිතයේ එක් වතාවක් හෝ සියැසින් දකින්නට ලැබුණොත් එම පුද්ගලයාගේ වාසනාවක්. මේ අපි භවිත ගෙනේ එම සිදුවීම් මිලියන එකටම එකයි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනුව එබ්බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. මනසත්ව ජාවාරම් යනු නීති විරෝධී බරපතල වරදක්. එවැනි පහත් ක්‍රියාවන්හි නිරත වන්නේ වනසත්ව සම්පත පිළිබඳව කිසිම තැකීමක් නොකරන දුර්ජනයින්. මේ ඔබ දකින්නේ එවැනි පුද්ගලයෙකුට හොඳම උදාහරණයක්. මේ පටිගත කරගෙන තිබුණේ මෙක්සිකෝවේ වූ මහා මාර්ගයක. පේන විදියට ඔහු පුරුද්දක් වශයෙන් වසර ගණනාවක් පුරාවට කිඹුලන්ව ඝාතනය කොට තම අතුරුපැදියේ තබාගෙන යාමේ බොහෝ පළපුරුදු ඇති අයෙන්. වැඩි දිනෙකුගේ ඇස නොගැටෙනසේ ඉක්මනින් එම අපරාධය සිදු කොට පලා යාම ඔහුගේ අරමුණ වී තිබුණත් මෙවර නම් ඔහුගේ එම ක්‍රියාව කැමරාවන්හි සටහන් වී තිබුණා. වෙනදා සුපුරුදු පරිදිම මහමාර්ගයේ ගමන් කළ පුද්ගලයන් එදා තමන්ට දකින්නට ලැබුණු මේ දසුනෙන් පුදුමයට පත් වුණා. මොකද ඔවුන් මෙවැනි දෙයක් ජීවිතේටම දැක තිබුණේ නැහැ. ඇතැම් විට මේ කිඹුලා මියගොස් නොතිබෙන්නට පුළුවන්. ඔවුන් අසල වූ විලකින් කිඹුලෙක් ගොඩටගෙන එම සත්වයාව නිර්වින්දනය කොට මෝටර් සයිකලයක තබා බැඳගෙන වනසත්වයින් රඳවා තබන ස්ථානය වෙත රැගෙන යනවා වෙන්න පුළුවන්. ඔබට පේනවා ඇතියම සත්වයාගේ කට සහ කකුල් හොඳින් තදකොට බැඳ තිබෙන හැටි. ඉන්පසු එම අදාළ පුද්ගලයා කිඹුලාගේ අඟමත නැගේ අතුරු පැදිය පදවාගෙන යනවා. ඉතින් මේ පටිගත කරගත් දර්ශන අන්තර්ජාලයට එකතු කිරීමත් සමග මිලියන සංඛ්‍යාත ජනතාවක් ඒ නරඹා තිබුණා. ඒ නරඹූ බොහෝ දෙනෙක් චෝදනා කර සිටියේ මේ මිනිස්කමට නිගා දෙන ඉතා පහත් ක්‍රියාවක් බවයි. හිතන්න ඔබ සුන්දර මුහුදු වෙරළක අවරශ්මයේ විඳමින් සිටින අතරතුර හදිසියෙම අඩි 6ක් පමණ දිග යෝධ කොමඩෝ රැගන් සත්වයකෝ බාසලින් ගමන් කරනවා ඔබට පෙනෙනවා. නමුත් එම සත්වයාගේ හිස ප්‍රදේශයේ දකින්නවත් සමගම ඔබ පුදුමයට පත් වෙනවා. මොකද එම කොමඩෝ රැගන් සත්වයා ගමන් කරමින් සිටින්නේ කැස්බෑ කටුවක් හිසේ පැළඳගෙනයි. එලෙස පියවර කිහිපයක් ගමන් කර හිස ඔබාගෙන සිටි කැස්බෑ කටුව හිස සොලවා විසි කරනවත් සමගම දකින්නට ලැබෙන දර්ශනය ඇඟ කිලිපොලා යන සුළුයි. බලන්නේම කැස්බෑවාගේ ශරීර කොටස් කොමඩෝ රැගන් සත්වයාගේ මුඛයෙන් දියරයන් ලෙස පහළට වැහෙනවා. ඉතින් බලන්න සබා දහම මොනතරම් බිහිසුණුද. පොසිල සොයමින් කැණීම් කරන විද්‍යාඥයින්ට 90%ක් සම්පූර්ණ පොසිලයක් හමුවීම කියන එක ඉතා දුර්ලභ වූ වටිනා නිදානයකට සමාන කරන්නට පුළුවන්. ජුරාසික යුගයේ විසූ සත්වයින් අතරින් කොයික අතරත් ජනප්‍රියතම සත්වයා වන්නේ ටීරෙක්ස් යනුවෙන් හඳුන්වන යෝධ ඩයිනෝසෝරස් සත්වයා. එම නිසා ටීරෙක්ස් සත්වයෙකුගේ සම්පූර්ණ අස්ථි පද්ධතියම හමුවීම කියන එක ලෝකයේම පුදුමයට පත් කිරීමට සමත් වෙන විදිහේ දෙයක් වෙනවාට කිසිම සැකයක් නැහැ. 1990 වර්ෂයේදී සර්ම මවිතයට පත් කරමින් සූසන් හෙන්ඩ්‍රික්ස් මහත්මියට එම වාසනාව උදා වුණා. පොසිල සහ රන් සොයන්නියක් වූ ඇයට හමු වූ ටීරෙක්ස් පොසිලේ 90%ක් තරම් සම්පූර්ණ වූ එකක්. එම නිසා එය තමයි මෙතෙක් හමු වූ විශාලතම සහ වඩාත් සම්පූර්ණම පොසිලේ වුණේ. ඉතින් එම පළමු ටීරෙක්ස් සත්වයා ඇයට ගෞරවයක් වශයෙන් සූ ලෙස නම් කරා. වසර මිලියන 60කට වඩා පැරණි මේ සත්වයාගේ අස්ථි පද්ධතිය ඒ විදියටම දකින්නට ලැබීම මොනතරම් නම් වාසනාවක්ද. පොළොවෙන් ගොඩට ගත් එම වටිනා පොසිලේ කෞතුකාගාරයක මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබෙන හැටි තමයි මේ ඔබ දකින්නේ. නමුත් ඇමරිකානු රජය විසින් එය ඇයගෙන් අයිති කරගත් අතර ඒ සමගම වෙන්දේසියකින් ඩොලර් මිලියන ගණනකට ඒ ඩිස්නි සහ මැක්ඩොනල්ඩ් සමාගමට අලෙවි වෙන එකද වැළකුණා. අද එය චිකාගෝහි කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ඩොලර් 13ක් වැනි මුදලකට එය ඕනෑම කෙනෙකුට නරඹන්නට අවස්ථාව තිබෙනවා. සාමාන්‍ය ඇලිගේටරෙකු වසලට පවා ලං වෙන්නවත් බොහෝ දෙනෙක් පෙළඹෙන්නේ නැහැ. මොකද එම සත්වයින් ඒ තරමටම බිහිසුණුයි. ඇලිගේටරෙකුගේ තියුණු උල් දත් වලින් සමන්විත ශක්තිමත් අකුබාඩා අතර සිරවුණු කෙනෙක්ට දිවි බේරා ගන්නට නම් ලැබෙන්නේ නැහැ. එක්කිසක් ඇති ඇලිගේටරෙකු ඒ තරම් භයානකයි නම් හිස් දෙකක් ඇති ඇලිගේටරයෙකු මොනතරම් භයානකද යන්න අමුතුවෙන් පැවසිය යුතු නැහැ. විශ්වාස කරන්න ඔලු දෙකේ ඇලිගේටරයෙකු ක්ලොරීඩා වලින් හමු වුණා.
2014 වර්ෂයේදී ජස්ටින් නානෝල් මහතා පළමු වරටම සත්වයාව දැකීමත් සමග ඔහුට ඇස් අදහාගත නොහැකි වුණා. ඔහුම සත්වයාගේ ඡායාරූප කිහිපයක් ලබාගෙන අන්තර්ජාලයට එකතු කිරීමත් සමගම ඡායාරූප ලෝ පුරා ඉමහත් ජනප්‍රිය වුණා. හිස් දෙකක් සහිතව සත්වයින් උපත ලැබීම වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ ඇක්සියල් බයිෆකේෂන් යනුවෙන්. එවැන්නක් සිදුවන්නේ ඒකාණ්ඩජ නිවුණු එකිනෙකාගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වීමට අසමත් වීම නිසායි. එම නිසා ඇලිගේටරයෙකු මෙලෙස උපත ලබන්නේ ඉතාමත්ම කලාතුරකින්. එම නිසා ජස්ටින් නානෝල් මහතාට ඔහුගේ ජීවිත කාලය ඇතුළත ඔළු දෙකේ මෙවැනි ඇලිගේටරයෙකු නැවත වරක් හමු වීමට ඉඩකඩක් නැත්තටම නැති තරම්. මෙලෙස උපත ලබන ඇලිගේටරයෙන් කුඩා වයසේදීම මිය යන නිසා මෙතරම් වර්ධනය වුණු ඔළු දෙකේ ඇලිගේටරයෙකු මිලියන 1කටම එකයි. මේ සත්ව සිරුරේ මොළ දෙකක් ඇති නිසා මේ සත්වයින් ආහාර ගැනීමේදී එකිනෙකාට පහර දීමට පවා පෙළඹෙනවා. රාත්‍රී කාලයේදී දිලිසෙන වනාන්තරයක් ඔබ මීට කලින් දැක තිබෙනවද? එසේනම් මේ පෙන්වන්නට යන දෙයින් ඔබ පුදුමයටපත් වේවි. රාත්‍රියේදී ආලෝකමත්ව දිලිසෙන වනාන්තරයක් ඇත්තටම තිබෙන්න පුළුවන්ද? සෝබාදහම යනු සැබවින්ම විස්මිත නිමැවුම්කරුවෙන්. එම නිසා සෝබාදහම සතු නිර්මාණාත්මක හැකියාව සෑම පුදුමයටපත් කිරීමට සමත්. ජපානයේ ෂිගෝකු වනාන්තරයේ පුරාම ආලෝකයේ විහිදුවන අමුතු හතු වර්ගයක් පිපුණා. රාත්‍රියේදී ආලෝකමත්ව බබලන මේ හතු විශේෂය ප්‍රථමවරට තමයි ජපානයේ හජිමෝජි වලින් දකින්නට ලැබුණේ. 1950 ගණන්වලදී පහළ වුණු මේ හතු විශේෂය සෑම තැනකම වගේ පිපුණා. සෑම වසරකම මේ හතු පිපෙන කාලයේදීම වනාන්තරයේ රාත්‍රී කාලයේදී දිස්වන්නේ සුරංගනාලෝකයක් වගේ. ඒ සියසින්ම දැක ගන්න බොහෝ දෙනෙක් මෙම වනාන්තරයට පැමිණෙනවා. මේ වන විට අන්තර්ජාතික සංචාරක ශාස්ත්‍රයට බාධා සිදු වී තිබෙන නිසා මේ විශ්මිත දර්ශනය දකින්නට වාසනාව තිබෙන්නේ ජපන්වසියන්ට පමණයි. නමුත් ඉදිරියේදී ජපානයේ සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසුව නම් ලෝකයේ බොහෝ දෙනෙක්ට ජීවිතයේ ප්‍රථම වතාවට මේ දර්ශනය සියසින්ම දකින්නට ලැබේවි. මේ සබාදහම විසින් මිනිසා පුදුමයට පත් කරමින් සිදු කළ තවත් නිර්මාණයක්ද? බලන්නේ හරියට අයිස් ගිනිකන්දක් වගේ නේද? උෂ්ණත්වයේ එන්නෙන්නම පහළ යාම නිසා ලෙච්වර්ත් ස්ටේට් පාර්කේ ලෝක ප්‍රසිද්ධ මේ නිර්මාණය අද වෙනදාටත් වඩා විශාල වී තිබෙනවා. ඒ අඩි 20කට වඩා උසයි. නිව්යෝක්කී පිහිටි මෙම ශීත ඍතුවේ මනරම් දර්ශනයේ විශාල අයිස් කෝන් එකක්සේ දිස්සුණද ඒ සාමාන්‍ය වතුර මලක් පමණයි. නමුත් ඒ අයිස් ගිනිගන්ධක හැඩයකට පත් වුණේ කෙසේද කියා ඔබට දැඩි කුතුහලයක් ඇති වෙන්නට ඇති. මේ උද්‍යානය මීට බොහෝ කලකට පෙර අයිතිව පැවතියේ විලියම් ප්‍රයර් ලෙච්වර්ත් කියන ව්‍යාපාරිකයෙකුට. ඔහු 1800 ගණන්වල තම උද්‍යානයේ අලංකාරයේ වැඩි කිරීමට වතුරමලක් ඉදිකිරීමට කටයුතු කරා. ඔහු එම වතුරමල නිර්මාණය කිරීමට අවශ්‍ය ජලය සහ බලය ලබා ගත්තේ කඳු මුදුනේ වූ ජලපගුණකින්. කඳු බැවුම ඔස්සේ පහතට ගලා ආ වතුර පහරේ බලයෙන් නඩි 50ක් තරම් මුසට විහිදෙන විශාල වතුරමලක් නිර්මාණය වුණා. ඉතින් මේ විශ්මිත ඉංජිනේරු නිර්මාණයක් වන වාසියම අලංකාරවත් කලා නිර්මාණයක්ද වෙනවා. නමුත් කාලයත් එක්කම ප්‍රදේශයේ උෂ්ණත්වය පහළ බැසීමත් සමග මිනිසා විසින් නිපද වූ එම කෘතිම ගීසරය විසින් නිහලහසට විසිකරපු ජලය පොළවට වැටෙන විට අයිස් බවට පත් වුණා. එහි අවසාන ප්‍රතිඵලය වුණේ දිනපතා වෙනස් වෙන අයිස් ප්‍රතිමාවන්. බලන්නේ මොනතරම් අපූරු දර්ශනයක්ද? ඔබ නොදැකපු මෙවැනි දේවල් දැක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.